අ විශේෂ සක් මො විශේෂ අපි කර්මාන්තකරුවෝ අපිට විශේෂ දවසක් මොකද අපි මේ විදුලිබිල අඩුකිරීම සම්බන්ධයෙන් පහුගිය අවුරුද්ධ සිට දිගටම අකණ්ඩව මේ සබන්ධ විදුරිබිල වැඩිකිරීම සම්බන්ධව අප අපේ විරෝධය ප්‍රකාශ කරා හැබැ අපඒ විරෝධය ප්‍රකාශ කරේ අපිට අන්්ඩ ඉන්න අපේ රට විදුලි න්‍යාමණය කරන්නේ විදුලිල නයාමනය කරන ආයතනය තමයි මහජන උපියෝ ඉතා කොමිසන් ස්භාව මේ මහජන උපයවිතා කොමින්භාව පාර්ලිමේන්තු පනතකින් සම්මත කරගත් ආතනයක් මේ ආයතනය තමයි මේ රටේ විදුල්ලිබිල සම්බන්ධව තීන්දු තීරණ ගන්න තැන. ඇද මේක පාර්ලිමේන්තුයේ පාර්ිමේන්තුට ගැනල්ලා ්‍යවස්ථාදායකේරීනවා ව්‍යවස්ථදායකේ සමාජිකියන්ගෙන් පත්කරපු ස්වාධීන කොමිසන් සභාවක්. ඇද මේස් කොමිසන් සභාවේ සභහපතිවරයා ඉවත් කරන්ඩ, අද පාලිමේන්තුේ ආණ්ුපක්ෂේ මන්්‍රීවරුටක ආන්ඩුපක්ෂය ලස් වෙනවා හද මේ සම්බන්ධ වන අපි කර්මාන්තකරුව විදියට අපි අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා මොක මේක බරපතල තත්ත්වයක් මොකද අපි මේ කතා කරන්නේ මහජන උපයෝවිතා කොමිසන්ස්භාවේ ජනකරත්නාය එක කියෙන නමනෙවේ. අපිට වැදගත්. අපිට වැදගත්වැන්නේම මහජන උපෝවිතා කොමිසන් සභාවය සභාාවතිවරය ස සාමාජිකයා කියෙන තනතුර. මොකද. මේ අපේ රටේ පාරිභෝගි කියගේ කර්මාන්තකරුවගේ අපේ විදුලිබිලව සම්බන්ධව තීරණගන්න ආයතනය. මේ තීරණගන්න ආයතනයේ සභහපතිවරයා අත්‍රෝමතිිකව තමන්ගේ පදට නටන් නැති නිසා. ඒ සභහපතිවරයා ඉවත් කරන්න ටාදනවා. ඒක බරපතල තත්ත්ව මොකද මේ ට ආණ්ඩුවේ කරන්න දන්න රටේ මහජනතාවගේ මහජනයාගේ පරමාජිපත්තියට පයිංගාන වැඩාරද මේ. ්‍යවස්ථාදායකය විසින් විදායකයේ විසින් අද මේ ස්වාදන කමිසන් සබයි සභාපතිවරය අඉංගරනම් කොයි ඒයට හේතුව තමයි එතුමා කිව්වා රුපියල්ියන විදුලිලගින් සියට විසි අතකින් අඩු කරඩ පුලුවන් කියලා සියට විසි අතකින් අු කරඩ පුලුවන් කිවනේ අද ඒක අඩු කරන්න පුුවන් කි්වයි කියලලා තමයි මේ ආණ්ඩු පක්ෂය විසින් මේ මාජන නපතා කමිස සම සභාපතිවරය අයිං කරටහතන්නේ යක මේ රටේ මිනිස්සුන්ට මේ රටේ කර්මාන්තකරුවට පාරිපෝගීකට. මේ මිනිස්සු අද ආර්ථික වශයෙන් බැට කාලාල් ඒ මනිසු හෙම්බත් වෙලා ඉන්න මහොතක. ඒ සභාපතිවරය ඒ පිළිම ්‍යාමනය කරන්න ආයතනෙ සභාපතිවරය කියනවන මේ සසිට විියතක අඩුකරන්ට පුුවන් කියලා යක විදුබල ඇමතිවරයාස ආන්ඩු කරන්න මේ මනිසුන් දෙදන්නන. හ ඒනිසා අද පාර්ලිමේන්තුවට කියනවා ඒ සභාපතිවරට අයින්කරන්ඩ අපි කියෙන ඔ ආ්ඩු පක්ෂයඉන්න මන්තිවරුන්ට උඹල මේකට චන්දදීල එඩපා ගමට හ මේ කරන්ඩ අදන්නේ උඹල මේරට එම්ඹලට චන්දදීපු මිනිස්සුන්ට බඩට ගහන්න හදන්නේ. හ යි ල කතු ැන්න පැමීම සිීර විසි අඩු කරදී පල්ල කියෙල ඇ අඩු කරන්්ඩ කිව්පයකාව අයින් කරඩා අදනවා හ එනිසා මේකට අත උත්සල මේ ප තු ෙර කියන්න ර සිර විසිතති අඩු කරඩ පුලුවන් ක්‍රමේද අව ස කියෙ. ඒකට අකමච සාන්න සබාපති රයි කරගන්න. හරද ඒනිසා මේක අත උස්තලලා ගෙදට එඩපා මොකද අපි පහු ඒකාල පුන නා කිවේ විදුල බ දරාගන රමාන්ත ර ර මනි න් විදු ල ප ච ොක ි ස ලන්න. මෙන්න මේ පිළිබඳව මොද අපති දුක අපේ තියන ප්‍රශ්නය අපට කතාරන්න දි ආජ්‍යනතමයි මාජනපතා කමිස සබාව අරද ති ඒ සභාපති වරගයි අයිං කරනවයි කියන්න මේ රටේ මහජනතාවට පරිබෝගයට කර්මාන්තකරුවට කණට ගහනාවගේ වැඩක් මේ කරන්න දන්නේ. හරද ඒවගේම මෙතන බරපතල ප්‍රශ්න වෙන්නේ. මේරටේ රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීන රාජ්‍යනිලධාරීට ස්වාදීන කොමිසන් ස භාවලට. ඇද මොකද? මේගේ ස්වාදීනව කටයුතු කරන මේගේ මේ රට ඇතින හොරකම්හ මැරකම් හර දූෂණ අල්ලස්සා වංචා හොයන්න මේ ස්වා රාජාතන නිලධාරීන්ට වෙන්න මේදේමුණි. දැ අපේම පොලිස්පතිවරයා පොලිස්පතිවරයා යම්කි වංචාාව දූෂණයක් හොන්න්න ස්වාදීනටයුතු කරද. පොලිස්පතිවර අයින්කර නොවිතිට පාලිමෙන්ට්ට අරංගවෙල්ලා. త ති ට තු ගේ දා ට කලා ඒක ක ක් ට මයි ර . හද. అද ඒ ర දක් න ඒ නි න්න. හ . මේ නීතිය පැවැත්මට සම පවැත්මට කන බලතර හිය පාලිමෙන්තු ක්‍රමට පත් හිය ොද පාලිමන්තුයක තුනන්දක බල කරන පාර්ලිමෙන්තු රැසර ො ගල වාදන මස පත් කර. හද මේ ජනකරත්නාගේ ප්‍රශ් විිසඳන්නුවන ස්වාදීන කොමිස සබා පත් කරන ්‍යවස්චාදායකින්. හරද කතාන අපි කතානායකවරයට කියනවා කතානායකවරයාගේ සභාපතිරත්යෙන් පත් කරපු මේ ව්‍යවස්ථාදාක සවාහ ඇතේ පත්කරපු ස්වාදීන කොමිස සබාවල සසාමාජිකයෙක් සභපති මේ වත් කරන්නේ. එනිසා අපි මේරටේ සිවිල් ග්‍රාකාර්ගයම විදියටට කර්මාන්තකරුව විදියට මෙරට පාරිබෝගි විදියට නැවතසරයක් කියනවා මේරටේ එන්න ආණ්ඩු පක්ෂයේ මන්තතිවරුන්ට උඹල පොඩ්ඩක් හිතපල්ල මේ උඹලා ඔය අත උස්තල ගෙදරයවන්න දන්නන්නේ මේට පාරිබෝගක වෙන සියට විසි අතක් විදුල්විල අඩුරන්න පුළුවන්ගේ කියපු මජන පයොත කමි සබාවව ස හපතිවරයා. ඒනිසා මේරටේ මිනිසුන්ට මේරටේ පාරිබෝගීට මෙරට කර්මාන්තකරුවට කනට ගන වැක්තම සිද්ධ කර. ගේ මේ සජය මහත්ම ලිදරෝකර මම මේ සම්බන්ධව මීට කලිනොත් මේ හල් මල්ල කැන මේ මතේ ඉස්තර ම ප්‍රකාශ කර ර මොකත් ම අපි කර්මන්ත කර විදරදන්න අපි නිස්පාදක විදරදන්නවා මේ ලිගරපු මේ රපල් රපියල් පනහ ැනවායි කියපු. පිට කරු බෑකට අපි න්න රුපියල් පා කියන්න ර අද අද වල පොලේ වටනා මට රපියල් විසිදකනේ බැක කියකක් කිලෝ හක්න්න බැ කියරක් අට න නමන් පැබික්න පැබික් ේතම මේ බැකය කරල නේ රුපියල් සිදයකට කල දන්න පුලුවන්. හර විසි අටයිගන්න සජය මේටලග ම නිස්පාදකේ මරද මේක විසිට පල්ලහන අදම ොො ට ේ අමුදර හල න රපිය ක න්න ල මේ ර සන්ජය රස් පාන බැක් න වස රපියල් සිේට කිය. රල් ට රන්න ල බැගට රපියල් පනක්. යක මේ රටේ මේ ඩොලර් නැතුව ඉන්නවා ආර්ථිකරපදයක ඉන්නවා. මේ ඩොලර් මේ කළමනා කරය කරන්නට පෑනි. හර් මේ මෙච්්‍රර මිනිස්ු ප්‍රශ්නක ඉන්දඇති මු තාමත් ගසාගනවනේ. හරද ඒනිසා ජනාජිපත්තුමාට කිෙනවා ඔබතුමා ඇස ඉන්නවා තාමත් මේ ටයිදාගන හොරකන් කර නරිටකක්. මේ නරිත්තෙක් ඔබ තු රක් ය ගමනර ද න්න ට . ඩ ස්රට අරයියන්නනං ය ටයිදාපු නරිටික අයිං කරලා ඔපතුවත්ක මේ වැඩේ කරන්න පුළන් අවන්කරාජ නිලලාරටිගත්තක මේ වැඩේ කර ය ල්ලීමම කන අපි රමාත කකරදට. අල්දවසේද අපි විශේෂම කරුණුදක්කනවා අද විශේෂ පාර්ලිමේන්තු සැසිවාරේ චන්දු මසික් සිද්වෙනවා ජනකරත්නායක මහතා සම්බන්ධයෙන් මහන උපයෝගිතාකොමසමේ සබහපති. ඒවගේම පසුගේ ඉන්දී ආධාරයටතේ ශ්‍රීලාංකිකයන්ට බෙදාදුන්න ඒ වීමල්ලෙන්. මේ රටයින් ආර්ථික ඔස්ථාල්ල ගහත් විදිිය කොහොමට කියන එකත් අද දවසේදී අපි අනාවරණය කරනවා. අපි මුලින්ම බලමු පහුගේ දවස්සොල විදිලිබිල වැඩිවීමත් එක්කම මහජනතාවගේ පැත්තෙන් කතා කරන්න හැටියේ රජය එකම නිල්ධාරයා බවට ජනකරත්නායක මහත්මය පත් වුණා ඒ මහජනුඋපයෝගිතා කොමිසම හරහා ඇති මහජනුඋපයෝගිතා කොමිසම නිරන්තරයෙන්ම වෙහෙස මහන්ස වුණා මේ තිබෙන විදිලිබිල ඉතාමත්ම වැඩිපුර වැඩි ලෙස අය කල්ලා තියෙනවා. ඒ අයකරීමට විරුද්ධව යම්කිසි ප්‍රමාණයකින් අඩුකිරීමට හැකි සියට තියත් හතලිහත් අතට ප්‍රමාණයකින් මේ වැඩි වූ විදිරිි අඩුකිරීමට හැකි කියන හඬ සහය කතිගවත් අරගනාව ජනකලත්තායක මහත්මයක්. හැබැයි අදදවසේදී මේ පාලිමේන්තුවයේදී ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටි. ඒ මහත්මයාව ඒ තනතුරින් ඉවත්කිරීම සඳහා කූට ප්‍රයයක්ත්නයක් මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ප්‍රමුඛ සමහරක්. මම දන්න ඒගොල්ලු විපක්ෂ හිියත් ආණඩුවට කත්තාදින මන්ත්‍රීවරුන්ගේ එකමුතුුවකින්. අද දවසේදී චන්දයක් පැවැත්වවා. ඉතින්මං කොටින්ම කියනවා. මේ ඔබ විරුද්ධ වෙන්නේ. ඒ ඒ යෝජනාවට පක්ෂව චන්දය ලබා දෙනවා කියන්නේ. ඔබ සම්පූර්යම මේට මහජනතාවට විරුද්ධ වනවා. එහමක් ඒද කරන්න එපා අද දවසේදිී තවත් කාල වෙලා තියනවාව පිළිඳ හිතා බලන්න මහජනතාව අනිවාර්යෙන් තීරණයක් ගන්න. මේ රට වෙනුවෙන් පෙනී සිටින මහජනතාව වෙනුවෙන් පෙනී සිටින නිල දරුවන් ආරක්ෂාග්‍රීමේ අයිති පාර්ිමේතුවටත් තියෙනවා මකත පාලිමේන්තුව කියන්නේ මේ රටේ මහජනතාවට ඒකත් මතක් කරමින් අපිට තවත් ලිපියක් ලැබිලා තියෙනවා මෙන්න මේ ලියම තියනවා මේ එකැවිල්ල චක්ට ලේකයක් මේ චක්ලේකය නිකුත් කරලා තියන මේ මාසේ මුල හරියේ මුදල් ආර්ථක ස්ථයි කරන සහ ජාජික ප්‍රතිපත්තිය අමාත්‍යයංශය. මේ අමාත්‍යංශයේ මේ නිකුත් කරපු චක්‍රලයකයට අනුව ඔවුන් විස්සර කරලා තියනවා මේ මුදල්ල මත්‍යංශ ලේකම් විසින් තමයි නිකුත් කරලා තියෙන්නේ මේකට අස්සන දාලා තියෙන්නේ බාන්්ඩාාර ලේකම මහින්ද සිරිවර්න මහත්‍ය අසංකරුම චකලයකින් කියන්නේ මේ ඉන්දියානු නයාධර්කමය අයටතේ ලැබිච්චි හාල් ලංකාවේ කොහොමද බෙදාහරින්න කියන එක. ඒවගේ ඒ ලයින්න එකින් ලැබච්චි මුදල්ලියෝ ෝල හල් මිදීගෙනන කොහොමද මේ රටේ ජනතාවට බෙදා දෙන්න කියන එක පැහැදිලුවම මේ පිටු ගානකින් සමන්විත චකටලක සඳහන් වෙනවා. මේක තියෙන හොඳම කාරණාව තමයියි ඒඒ දවසේදී කුෂිකර්මා මාත්‍යවරයා කියනවා මයින් දමරවීර මහත්්‍යයක් කියනවා මේ රටේ කුෂිකර්මාන්තය වැට්ටවීම කුමන්ත්‍රණයක් යනවා කියලා. මම අහන්න කැමැති ඇතුමගින් කුමන්ත්‍රණය තියන්නේෙ කොහෙද. න්ත්‍රනය තියෙන වෙන කොහෙවදද මේ ආණ්ඩු ඇතුළෙමයි. මේ රටට හම්බුවෙන හැම සේ සතම නය මුදලින්ම් පවා ගසාකාල්ලාගේ තත්වයට පත් කන්න ගසාකාල්ලා මේ රජයේ ආයතන තුළ ඉන්නවා. ඉතින් මේ රජයේ ආයතන තුළ මේ ගසාකාන්නලා ඉන්නකං මේ රට නැවත නැගිට්ටවන්නත් බෑ කුෂිකර්මාන්තය නැවත නගිටවන්නත් බෑ. ති මේ චක්්‍රලේගේ සඳහන් වෙන ආකාරයට මේ හාල් බෙදාදීම සඳහා. ග්‍රයම් දහයේ මල්ලකට මේ ලිපියයේදී මේ චක්ලේකෙන් වෙන් කරනවා රුපියල් පහත පමණ මුදලා. අනුරාධිපුරේඩයන් පොළොන්න්නරුවඩයන් මේ කිලෝ දහයයි මල්ලක් කියකට ගන්න පුළුවන්ද කියලා. අවවම මිල රුපියල් විසි අටකට මේ හාල් මල්ල මිලදී ගන්න පුළුවන්. එහම නම් මේකේ රුපියල් විසි දෙක ගැහිල්ලක් ගාල තියෙනවා. කිලෝ එකකින් කිලෝ එකක ඔවුන්වෙෙන්කලලා තියන මුදල රුපියල් පහයි. ඒන්නේ. ිල දහයක ඒ හාල්ටික දාන්න ඒකාවරයට රුපියල් පණහක් වන්න මේ චකලයේන කුද්ගල් දතින මේකට සම්පූර්ණයම වගේ කියන්න ඕනි දල්ල මත්‍යංශයේ ලේකම්තුමා සහ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂණ ජනරාල්තුමා. මේකම මේ ඒ මහත්තුරුන්ගේ ගෙවල් වලින් කඩුපු පොල්වලින් දෙන මේ මුදලක් නෙමෙයි මේක මේ රටේ මහජනතාවට හම්පුුවච්චි සහනයක් ඉන්දියාවේ ලැබිච්ච අය සහනයක් ඒ මේ මේකට පාවිච්චුවෙන්න්න මේ රටේ මහජනතාවගේ බදු මුදල්. මෙව්වා මේ මේ සහන නයගත්තන අපි කොයෝලාකාරරි ගවන්න ඕනි. හැබැයි මේ අයතියෙන්නේ මේයින් ආණ්ඩුවේ මන්ත්‍රීගඉඳල ග්‍රාම සේවක ඉදට සංවාර්ද නිධාරයා ගඉඳලලා ඒ හැම නිල්ධාරියාගේ මනදොල සපුරුවන්න නෙමයි. මේකෙන් මේ චක්‍රලයකය හර හා මේ මුදල් අමාත්‍යංශයේ මුදල් ආර්ථක ස්ථයි කරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයෙන් ලංකාවේ රජියට කරන්නලා අද පාඩුව. රුපියාල් මිලියන එකසිය දාහතරක් පමණ වෙනවා. එමනම් මමහන්න කැමැති මේ අමාත්‍යවරු මුදල් අමාත්‍යංශය ජනාධිපතිතුමාන් නිදිද. මෙව්වකෙන බලන්නේ නැද්ද. මේක පැහැදුල මේ පොඩි ළමෙක්ට වනත් තේරන කතන්දරයා. මේ වගේ හාල්මල්ලක් ගිහිල්ල් අර ගම කඩේකින් මිලදීගන්නොට රුපියල් සියටක් ගවෙනවානම් කෞද මේකට හිතාමතාම රුපියල් පණහක් වෙන් කරන්නේ. කවද මෙවට අස්සන්දයන්නේ කෞුද මෙවට අනුමැතිය ලබා දෙන්න කියනෙ. පිට පැදිල්ලුවම ගැටලුවක් වෙලා තියෙනවා. ඒවගේම මහින් දමරරිව අමාත්‍යවරයට තිබ්බ මේ හාල් මල්ලට රුපියල් විසිතකක් වැඩිපුර ගෙන එක මේ අහින්සේක ගොවි අගෙන් මිලදී ගන්න හාදුවලට තව රුපියා දයක් වැඩි කරල දීපල්ලකෝ. ඒක ගැන කතාවක් නෑ හැබැයි මේ කොහේ අරි ගැහිල්ලක් තියේයිඉනාම්. ඒ ගැහිල්ලට හරින නියම මිනිස්සු කණ්ඩායමත්තමයි මේ රාජ්‍ය සේවයේ ඉන්නේ අමාත්‍යංශවල ඉන්නේ අමාත්‍යවරයා ප්‍රමුක. ම කියන්නන්නේ ග්‍රම සේවකින්දලාද ගහගන්නවා. තින් මේ බරපතල වරදක් මගෙන් රටට සංවිධානයක් විදියට අද දවසේදී මේ සම්බන්ධයෙන් අපි පැමිල්ලක් ගොුණුගන්නවා අල්ලස් දූෂණ විමාංශන කොමිසට. මේ දයන්නේ මේ චකලයේක හතරවනි පිටුව පෙන්නුම් කරලා තියෙනවා. පැහැදිලියවම සහල් ඇසුරම් අලු ගාස්සු ිලෝග්‍රෑමයක් සහහා උපරිමිල රුපියල් පහයි කිලෝ එකකට මේ ගොල්ලෝ රුපියාල් පහක් මීම කරවා. අනුව ිලෝග්‍රම් දහයි බැගයක් සඳහා ලබාදියහැකිවපොරමිම මිල රුපියල් පනහායි. ඇයි රුපියල් පනහක් ලබා දෙන්නේ. රුපියල් විසිටට මේක ගන්න පුලුවන්. ඒමනම් ඇයි මේ මිලියන ගනම් පාඩු කරන්නේ කාෙ සාක්කුවටද මේ වුව යන්නේ මේ පිළිබඳ රජී අදාල බලධාරීන් නිසි විමංශනයක් කල්ලා. ඇයි මෙහෙම උනේ කියන එක සොයල බැලිය යුතුයි. අපේ යුතුකම අදාපිශ්‍ර කලා අපේ යුතුකම විදියට නටේ ජනතාවට. මේක අපි අනාවරණය කලා මේ චක්කලයක DFD ඉරක් දෙදස් විසිතුන ඉරක් එක කියන චක්‍රලයගේ මුදල් ආර්ථික ස්ථයි කරන හා ජාතික ප්‍රතිපති යමාත්‍යන් ශයෙන්්ණිකුත් කරපු. ඒවගේම තමයි ඊය දවසේදී හරි ලස්සන වැඩක් වුණා අර ග්‍රීන් චැනල් එක ආවා ය ග්‍රීන් චනල් එක පහුගේ දැන් අවුරුදු ගානකට කලින් ලංකාේ දේශපාලජ්ඥයන්ගේ හොර වැඩකිරීම සහ තමයි ග්‍රීන් චනල්ල එක හැදුවේ ශ්‍රී ලංකා ගුවන්. එයා පොට්ටකේ. එතට මේ ග්‍රීන් චැනල්ලකින් එනවා අරලිප්‍රිකන මන්ත්‍රීවරයා රත්තරං කිලෝ තුන හමාරයි. ෆෝන් අනුවකයි හැබයි මේකට දඩේගීයද. උසාවිවත් දැම්ම නෑ උසාවිවත් දැම්ම නෑ. එතකට කාග වුමනාවටද කාගේ අනටද මේ වැඩ වෙලා තියෙන්නේ. ලක්ෂ හත්ත පහත් දඩගාලා මේ බාණ්ඩටික මුදාහැරයා ඇති මේකද තත්ත්ේ මේ තරන් කෝඩි ප්‍රකෝටි ගානක් මංකොල්ල කාලා මේ රටේ ත් ආණ්ටුවට එන්න තිෙන ආදායම නැතිකල් හොරෙන් ගෙනල්ල පාර්ලිමේතු මන්ත්‍රීවරුන්ගේ වරප ප්‍රසාද අවභාවිතතා කල්ල ග්‍රීන් ැනල්ලින් ගෙනල්ලා හැබැයි උසාවියට වත්දාන්නිනෑ. එදාම දානවා එලියට දානවා දඩේ ලක්ෂ ඇත්ත පහයි. මේ මොන නෙයි නාඩගමත් මේ රටේ වෙන්නේ. මේ රටේ වනදේවල් දෙ අන්ටුවත් පේනවාද කියන අපිට සැකක් ඇති වෙලා තියෙනවා. මේ අනවිදිිය මේක බංකොලොත් නැමයි. ල්ෙන් පල්ලට වැල්ල කන්න බන නැති රටක් වෙනවා මේ විදියටට අර හම්බුවන දේවලුන් ආධාරයයුත් ගසා කණවන. ඉතින් කුණා කල මේ දේ නතර කරන්න මේ නටඒ ජනතාවට ජීවත්වෙන්න රටක් ඉදිරි කරන්න ගෙන එකත් අපි මේ අවස්ථාවේදී කියා සිටිනවා මේ වංචා දූෂණ සම්බන්ධයෙන් මේ පාඩු කරපු මිල්ලියන එකසිිය දාහතට සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා පැහැදිලවම වගකීම බාරඇරගෙන ඔහු. ඉවත්වීමට කඩයුතු කරන්න ඕනි එහෙම නැත්තං ජනාධිපතිතුමා මේ වගකීම බාරගන්න ඕනි. අද දවස්සේ පාල්මින්තු තුළදී මේ රටේ සිදුවේ යුතු නැති. කාරණාවක්සිද්ධ වෙනවා. ඒ තමයි මහාජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන්. විශේෂම විදුලිබිල වෙනුවෙන්. කතා කරපු මහජන තාවගේ ස්වාධීන කමිසමක් විදිර පෙන හිටපුූ ඒක සභාපති මහජන උපයුතා කමිසමේ සභාපති. ජනගත්නායක මහත්මයේ නුවෙන් පාල්මේන්තුේ ඔහුට විරුද්ධව අද යෝජනාවක් ගේනවා කලින් හිටපු අපේ අග විශාකරතුමය වෙන ශිරන් බණ්ඩානාක මහත්මයට ගෙනාව වගේම ඉතාම් පිළිකුල් සාල්ගත යෝජ ජනගත්නක මහත්ම ඉවත් කිරීම සඳාට පාල්මේන්තුරේ නවා එතුකට මේ ජනගත්නායක කියන මේ මහත්ම ඇත්තනම ස්වාධීන කමිසරමක ඉන්න සභහපති කෙනෙක් මහජත කමිසමන සභාපති. එතට ඔහුට තියෙන වර්ධ තමයි ඔහු කොන්ද කෙනින් තියාගෙන සවහසක් ශ්‍රීලාංකිික ජනතාව වෙනුවෙන් කතා කරපු ගැන. ඒ වෙනුවෙන් අද පාලමේන්තුේ දූෂිත වංචාකාර නඩේ කහවෙනෝ ඕ පලවා හරින්න. එතුොට අපි ජනතාවයට පැහැදිලි කරනවා මේ කරන ක්‍රමය හොඳයිද. මොකද එතැනන්න පාලමේතුෙන් මහරජතාව වෙනුවෙන් කැපවෙච්චේ මහරජතාව චන්දයෙන් පත් වෙච්ේ මහජන් ියෝජතිී. මේ නෝජතින් අත උත්ස නව නම් මේ වගේ අවංක නිලධාරින් එලවන්න එකො එවුන් ගැල ගන්න තීර අපි මොකද කරන්නේ. ජනතාවට ඒක බාරයි. මොකද මේ වගේ දේවල් රටක්තුර සිදුව නොයිුතතු දේවල්. ඒ වගේම දෙදා සතලිස්සටේ සංවදින රතග්‍ය බවට පත් කරන්න ජනාතිි රනි ලික්ම සිහ වෙලාවේ හැමවෙලාම කියන කතාවක්. එතකොට කර්මාන්තකර වාහෙන නවා දැන්ට දවස් ටී පිස්සල්ලා ර ඇති පිච්. ගලුම් කර්මාතයක් වහනෝ. ඒවගේ මේ මාස සෙක ගු මගහි ගලක් ලක්ෂ ාරක් ේකට ගට ිදින කර්මාත කරගන ෑමට හැියාවක් නැති නිසා. පුද්ගලක අපත් කර්මාත වැඩල තියනවා දැනට මාසගේ ගියවෞෘද්දේල් මාසයටිත් එක වැඩගරපු කර්මාන්ත තිබුණ ඇගුලුම් කරර්මාන්ත විසක් ඒ විස්සම මේකු අපේ අති වැහල තියන මොකද මේක කර ල බැත යනො එකත්තුල ඉදිරි ද කත්මේ ොද විදලි ි දරගන්න බෑ. ඒ කතා කරපු මහජනපතය කොමිසම සභහපති වරයවයින් කරන්න අද ඔත උස්සනවනම් මේ පාලමේන්තිය මහජනතාවින් පත්ච්චි මේ මහජන යෝතයන් ඇත්තන ඔහුන්ව මේ පාර්මින්තුවේ ති්‍යබාගතයුතු නිලධාරින් නෙමේ මන්ත්‍රවරු නෙමයි ඔවුන් ඇතන දේශ ද්‍රෝයින් ජනතා ්‍රෝහින්. ඔවුන්ට සැල්ලක යුතු ආකාරය ගැන අවන්කම ජතාව මහ මහජනතාව තේරුම්ගන්න ඕොනි. ඒ. ඊලකට අපි අල්ලස්සා දූෂ කොමිසමට මගෙන් රට සංවිතනඇත්ෙ අපි දුන්නා අපේ ජාතික ව්‍යාපාර කළමල ගාන තනය වන හරිත සරසබයේ වර්තමාන උපගල විපතිවය වෙන ඊඒ වීරසිංහ කියන දූෂිත උපකොළපතිවර ගැන චෝදනාටිකා. ඒකනත් ම මේ වෙලා මතක් කරන්න ඕන. ඔවුට විරුද්ධව අසීමිතව චෝදර තියෙනවා නමුත් මේ වෙනකා කිසිම රාජ්‍ය නිල්ධාරියෙක්වත් රජයකින්වත් ඔහුුවෙන්ුවෙන් කළ යුතු ඒ කිසිම සැල්ක යුතු කොමිසමත්දාල භිගන්නයක් භරික්ෂයක් ඔහුුවෙන්ුවෙන් කරෙන් නෑ ඉතින් අපි ඉල්ලා සිටිනවා මන්සුලුවෙන් ඔහුගැන කියන්න ඔහු ගන කියන්නග පිටුගානක් තියෙනවා මේ පිටුගාන එලියර් දාලා තියන අපි මේක තියෙන සියලුම් විස්තර සහ සියලුම ජායා රූපත්ත්‍යෙ අපි අරගෙන තියෙනවා ට ඔහු කැ හුරල තිය දෂන වංචායන හගේ ොේල් ගන මේ හොටේල් හදන්න ගලමේ හොටල් හදන්න ඕට ච්ච සල්ලයක්ක්කොහෙද නිවාස දෙදක් තියෙනවා. නොකේ ගොඩ මේ ඔක්කම කරේ ඔහු දෙදාා සතේන්ද දහස් දොදාහවෙලකම් අධ්‍යක්ෂ ජනරා කරෙක්ව දීරවා මෙම හරිච සල්සබිය. ඉරස දෙදස් දොලහඉන්දලා මේ දක්වා ඔහු ප්‍රධාන විදාාක නිල්ලධාරිය සහ උපකළදහසෙන් කඩයුතු කරනවා. අපි කියන්න කනගාටුයි. ඕගේ නෝන ගුරුවරක් අයට පස්්ටත් තුපායක් අරන්තියෙනවා ඕගේ පුතාට උපාධ අරන්තියෙනවා ඕගේ දුවඩ උපාධ අරන්තියෙනවා. ඒවිත රටනම ටොබ් බැජ් එක ඉන්න බැස්්ටප් කෙරෙක්ලා තියන දුව මේ උපාධ අරගෙන හැබැයි ඒක ටඩාත් හොඳරීගෙන ගන්න උසස් තත්තේ තියෙන රිසර්ටතියන ළමයි ඉන්දෙද්දදි මේගොලන් කොහමතු පාදිිගත්තේ. පවුලෙ තුන් දෙෙරෙක් උපාතිගන්නවා. බල්ලෝ බල්ලොට පවා මේගොන් අප සල්ලි මේක කළ තියෙනවා ල්ල නවන්නන්නේ බල්ල බාගන්න යකන සිකුට්ියයකින්. ඔවුන්ට පඩිගවන්නේ මේ ජන්තග සල්ලි. ඒගේ අයිතාලස ප්‍රස්කරපු මුදල් අයතා ලෙස ගනු දෙනු. ඒවගේම ඔහුක විසින් මේ නි හදපු ගෙවල්වලට ගත්ත බඩු ඉලෙක්ට්‍රික්කායිට ඒ කොම දත්ත ච්ච මුදක් ොමද පපාගත්ත කියනක ගරන කරන්න කිය පරික්ෂ කර කියලාල අපි අල දක මිෂ බාර්දිල තියනවා. ඒගේ . ඔහුට මෙම ආතෙන ඉන්න නිලධාරීන්ට වාර්ෂිකව හම්බේනවා විදේ සංචාර. අධ්‍යපන කටුසා ව ඒ කටයුතුවල දී මොෝන්ට හම්බේන අල්ලස තමයි යුරෝපේරද යන්න ඔහුන්ගේ මුළු පවුලටම යුරෝපය සංචාරයක් ලබාදිනො ආයතන විසින්. ඒවා ඔහු ගන්න අල්ලස් ඒ වගේම වහන වන දුවට පුතාට නෝනට මේ හාරිත සර්හවිය මගින් ඒ ඒ අතෙන් ටාරගෙන ඒ පාහන පාච්ිකන ගේ පවුලි කට්ටිය ඒවයි රපැන දරන්නේ මේ රතේ ඉන්න සාමාන්‍ය ජනතාව මේ මුදල් ගෙවන්න අපේ සල්ලි වලින් ඇයි මේකන විකනයක් කරන්න ඇත්තේ අවන්කව කතා කන නිධාරමම් පන්න අද පාල්මේතු දත උත්සන මේ මේ පාදර් දේශපාලක්ඥයක්න් මේ පාදර් දේශපලක්ඥන් අදත උත්සනවලං මේකගේ මක්ක ලනිදාරම කන ඒක කියන්න මු රකින්න. මේගේ දූචිත මේ එන්න ේ ක කියන්න මේ උපකල පරවගේ දූචිත දරන්ම රකින්න ද අප මේ පාමේතුර මහ ජන චන්දයෙන් ප කරල වන යන මන්තවීවරු. මේ ගැන විකරණය කරන්න මේ ගන මේ කරන්න මොකද අපිකා උන්තරම් මේවට සාක්්‍ය තියනවා හැමදයකනම ඉදිරිපත් කර පුලන් හැමලියකිලක් අපිකාව තියවා හ මේ යතනේ අයතා ලෙස මේ උපකලුතු පලයගේ අනිසි බලපෑම්මෙක්. ඒම කරන්න බැරි නිලධාරී බොහ පිරිසක් මෝව විසින්. කලතියනවා. ඔවන්ගේ නම් විස්තර අපිගාව තියනවා. ඔහු මේ ඕනෑම ැකට න්න කැමති මේගනක ඇති සාක්ක දෙන කැමති. ඒඉද අපි ඉතාගෞරරෙෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිට්ටිනවා මේ රට ස්වාර්රිය හොඳ සංවතිරට කර ල ඉස්සල්ල මේ දූෂිතය වන්වා යින් කරන්න න මේ දෘෂ ද ග කරන්න නොන කලින් මෛන්ද රාජපක්ෂල හොතරප දූෂිත ව්‍යාපාරය කරගල ගියා ඒක අනිත්තක දැන් දැවර්තමාන ජනාතපති. යින්දරජ පක්ෂලගේ ඒදේම මේ විදිරම කරගනයන න. අපි කියන්න කැමැති, රනිල් රාජ භක්ෂධන්දර්තුන. ඔබට වෙන්නෙත් ගෝටාබයට වෙච්චිනිිකමයි. මේරට හොඳරටක් කරන්න දූෂයෙන් තොර අල්ලසි්‍රටට කරන්න. අවශ්‍ය හැකිසියා සියල්ම ක්‍රියමාර්ග මහජරතාව පෙළ ගස්සගෙන අපි කරනවා. ඒම ඒකනගල දෑස්තියෙන්න්න පුළුවන්න්නන් අද දිනේදී. පාලමේන්තුය තිෙන චන්දය නතර කරලා මේ වගේ නිලධාරිං අවන් කනිධාරින් රැකගන්න. රැක ගැන මේරණ සවන්දධ කරන්න පුලන් විදිර කරගන්න ක කියලා මං ඉල්ලා සින්න ලබො විස්ුදුි ජනකරත්නායකක් ගන්න එයායට ඇත්තරම ඒතර ඒත්තන්න සුකම තියෙන ප්‍රශසන්න රැන් ජනකරත්නායකව ඔය පාලි මේ පකරන්න පාලිමේ තිවස්ථා දැසභ වෙන්නේ ඒකට නම් දුන්නා පොහොට්ටුවෙන් හද න්න රණනිිලි්‍රම සින්වත් ගෝටාවය වන්නවෙන්නේ ටසල්ලනමයා හිටේ. හ එයාගේ පත්කිරි අපිට ජනකරත්නායක කියන්න මේ පුද්ගලය අනේ ප්‍රශ්න. මේ මේ තනතුළට පත්කරට ස්වාදිීන පුද්ගලයන්නේ දම ස්වාදීන තීන්දු ීරණ ගන්න සභාපතිවරේ අංගරන ද අපිට න ප්‍රශ්නේඇයි අයිං කරන්නේ එක්කෝ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට ඕන කරන්න ඒගොල්ලන්ගේ පැත් ඒගොල්ලන්ගේ අදහස්වලට මොනවවාහරි විදුරිවල පණඩලේ මේ ද පයා ලිසිතක සේ විත ඩු ලන්ගේ සබපතිවර ඇත යාත්ම ගනය කන්න තන මේවෙලා අපි දන්නවා අධික ලාබයක් ලබනවා විදුර පලබණ්ඩලේ. දේක අරද එකො මේ තෙල්ලොලින්ක් මේ පොල් ලොලින්ක් මේ සම්බන්ධවෙන් පෞගේ කාලේ සභාපතිවරයා. මේ ප්‍රකාශි කුත් කරනන්නේ න ගල් ගර ගේන ගන්ට ැවිතවල් ගාන් ගන්නට මෙන්න වා තම මන්හිතන්න පිතන්න්නේ ේ සබපතිවරට ෙතරයන්න පහතන්නේ දැන් ල න ේව නකරත්නයක පත්වනකොට තිබේ ආණඩුවේ තියන ප්‍රතිපත්ති මේ වනකොට වෙනස් වෙලා තියනවා ඒකට හේතුව තමයි. ඇ බල ම්ඩල පෞද්ගලි කනය කන්න දනවන අරයි F න අයරගන F කියන පදේ නටලලා මධ්‍යවරයා ෘතිය සමදිිකක්ත් නැතිකගල්ලා මහජරතාව මතා සමිත බදුපටෝලා මේ විදි බල මණඩලේ පෞද්ගලී කරණය කිරීමේ පියවර ක්‍රියාත්මක කරගැනීමහ ඒ හරහා ලැබෙන කොමිස්කුට්ටි සම්බන්ධය දැන් යන්නර මුලින් පටන්ගත කට නෙේ කොමිස් ටිකෙම යන්න දැන් ඉන්න වෙනම කට්ිය පත් වෙලා එතකොට. මුලින් පත් එච්චි කට්ියගේ අවශ්‍යතාවය මත ජනකරත්නායක මහත්ම වැඩගලා ඊට පස්සේ එතනින් එහ පැත්තරගේ අලුත් කණ්ඩායම පත් වනා ඒ අලුත් කණ්ඩායම කොමස් මත ඒ වගේ මයිගේF තීරණ මත වර්තමාන ජනාධපතිවරයාගේ ඉල්ලිම් මත මේ සියලු දේවල්වෙරස් කරන්න සූදානං වුණා ඒකට ජනකරත්නා එක විරුද්ධ වෙච්චි විරුද්ධ වීමේ ඒ වාඩුව තමයි අද දවසේදි මේ පාලිමෙන්න්තු අරහා ඔවු ගන්න හැයි ना में न अपना आए कोौमीए दी कासे करला देवा आ मा सभापति कම ගंड सुदु्युකම राजा्यभक्तलाට लेශपालने कर जा या बिल्डिंग हिंद ोंे बहुत गे වැඩ කप रा या दुस्කों के फौए द का कर द। කෝප් කමිටුවේදී එතුමා ප්‍රකාශ කලාන කෝප කමිටුව ේ පිල් බඳ තීරණයක් ගන්නඕනි හැබැයි දැන් වාර්තන තත්වත් එක් විදිලි පිල ඩවීමට එරහිව ඔහු දවැන්ත සටනක් කරගිය. එහමනංඒ මහජනතාවගේ පැත්තෙන් අරන්ගේ සටන. ඒ සටනට පරටේ මහජනතාව සිවිල් ක්‍රියාකාර කියන් විදිහයට අපි සහයෝගෙ දෙන්නවඕනු. රි මයි අපිට දන්නීම ජනකරත්නායක කියෙන ප්‍රශ්නවී අපිට දන්නම මහජන වපයද කොමිස සබව සභාපතිවරයා කිනිෙ. මේ හිටන නිද ජනකරත්නයකරතු වෙනස්වාදීන පුද්ගල දම වයි ප්‍රශ්න වෙන්නේ එක ආඩුව කියන පදට නටන් නත්තං ආණ්ඩුවට පුළුවන් ආ්ඩුවම පෙන්න්නන්නේ බලා වයි රජ්‍යනිලාාරන් සහම ස්වාධීන කමිසන් සබාවව සභාපතිවරූ බලලා අපිීන විදිට නැටවනත්තං ලට වෙන්නෙත් මේ දේකනක මේ එක කියන්නේ එක මේක බරපතර පශ්ච මේකටේ මේ නීති ආජිපති සමයටට පැවත්මට ජනකරත්නයක ජන සැස්ම ගැන ප්‍රශ්න. කොට ගල්ලංගරු ගෙන්වීම ගැන ප්‍රශ්න කලාන්න ඒ සම්බන්ධ ටෙන්ඩර් පටිපාටයමොක්දග කිය ලැහවා.ඇයි ොච්චෝල හල තියන්නගේ ැහවා ඇති මේ වගේ ප්‍රශ්නහනකොට අර ආණඩුවන් හංචයියන්ට සහ මේ දූෂණයට කැමති අයට මේකෙන් අර අත අඩි මුදලගන්න අයගේ ඇහ ඉදිකටුව නිවාගේ තත්ත්තමයි තින් ඉති ඒේ ප්‍රතිපාග තමය අද දවසේදම පාලිමේතතු වරහුන් නිල්දක්ල ද ආණඩුව අයට දීල දින පෞද්ගලක සමාගමකට හ එක වී තික කොටන්න දීල දනවා ඉගන වී ආණ්ඩුව ගත්තානේ වී අරගන ලංකායි ගොවියන්ගේ වී අරගෙන කුඩා මෝල්ලිමියන්ට දීලා ඒගොල්ලංගෙන් අරගන තමයි පැකට් කන ඒක ඒක වෙන හරිම කතා තම මයි පැදිි කරල ගියන්නම් රපියල් පන කා්ඩුව මෙෙන්කන්නවා එතකොට ඇතර හා ල්ට න රුපියල් විසියටට න්දුව ගව කොඩාහ ප මධ්‍ය පරිමාණ හාල් ෝල් හිමට රුපියා පණහ. ඊට පස්සේ ග්‍රාම සේවකයා ගහිදලා අර හාල් මෝල්කාරය පස්සය එවා අපේ කොට සිදියන් අපේ ොට සිදියන් අපේ කොට දියන්ගේෙනමකොද කිලෝ දාහක රුපියල් විසි දෙකක් වැඩියෙන් ඇරගෙන ය මියන් එකේ ාතර ැද නති ්‍රම සේවක ප්‍රාදේශලයකක් ඔය එක නොකී මෙැක සියලුම දෙනාතරෙ සහ ඇමතිතුමාටත් මන්ත්‍රීතුමාටත් කොටසක් කියන්න නැති. ඔයයි දිහට තමයි මේ බෙදන විදිහයට තමයි. අර නියම බැදුම් කාරය ොඩික්ත්මයි මේ මුදල්හා ආර්ථික ස්සායි කරන කාරයංශය ඉන්නේ. අනිතයි වෙනදටඔය වීමිලද ගඩ මැදිහත්තුනානේ මේ වී අලයි වඩලේ හැදසා දැම් මේක දීලතිින්ේ ප්‍රදේශයලයකම්මරුන්ට සාව ග්‍රහම සේ කලා ඉතරින් පල්ලෙ හට ය ගොල්ලන්ට කුට්ටිය හ ගන්න මේ පරදි ලක්තරණ පොත්තකට එහා කියීර රට කෙනෙකක් කුමක්.